සුබ දවසක් වෙනද වගේම මමදත් ආවා දැකුම් මැකරමි channel එකෙන් තවත් අලුත් වැදගත් video එකක් අරගෙන අද මම කතා කරන්නේ බ්‍රිතාන්‍ය පාලනයෙන් පසු නිදහස් වූ ශ්‍රී ලංකාවේ වෙනස් වූ කරුණු හයක් ගැනයි ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලබා 2022 පෙබරවාරි 4 වෙනිදාට වසර 74ක් ගතව තිබේ එතැන් සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සහ සංස්කෘතික පසුබිම් විශාල පරිවර්තනයට ලක් වූ ඇත ශ්‍රී ලංකාවේ ජනගහනය ශ්‍රී ලංකා ජන හා සංඛ්‍යා ලේකන දෙපාර්තමේන්තුවේ වාර්තාවලට අනුව 1946 මාර්තු 19 වෙනි දිනට ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනය වාර්තා වී ඇත්තේ 66,57,339 විදිහට 2021 වසරේ අස්තමේන්තු කොට මාධ්‍ය වාර්ෂික ජනගහනය 2,14,00,000ක් ඒ කියන්නේ මිලියන 21.4ක් ජනගහන වර්ධනය අඩු මට්ටමක පැවතීම සහ ආයු අපේක්ෂාව සාපේක්ෂව ඉහළ යාම වයස්කල ජනගහනය ප්‍රතිශතයේ වැඩිවීමට හේතු වී ඇත 2. වනගහනය නිල වාර්තාවලට අනුව 1948 වසරේ නිදහස් ලබන විට ශ්‍රී ලංකාවේ වනගහනය 66%කි ඒත් අද වන විට එම ප්‍රමාණය 29% දක්වා අඩු වී තිබේ ගෙවුණු වසර 74 තුල ශ්‍රී ලංකාවේ වැඩිම තර්ජනය එල්ල වී ඇත්තේ බස්නාහිර පළාත තුළ ඇති වනාන්තර පරිසර පද්ධති වෙතය 2013 ජන හා නිවාස සංගණනයට අනුව කොළඹ ජනගහනත්වය වර්ග කිලෝමීටරයට පුද්ගලයන් 3578කි ශ්‍රී ලංකාවේ වැඩිම ජනගහනත්වය පිහිටි සේසු දිස්ත්‍රික්ක දෙක වන්නේ ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කය. ඒ වාසස්ථාන හා කර්මාන්ත සේසු ඉදිකිරීම සඳහා විශාල වනාන්තර ප්‍රමාණයක් එලි කර තිබේ. පසුගිය වසර කිහිපය තුළ විල්පත්තු ජාතික වන උද්‍යානයේ ආශ්‍රිතව වන විනාශයක් සිදුවන බවට විශාල වශයෙන් චෝදනා එල්ල විය. ඇමරිකාන් ඩොලරට සාපේක්ෂව රුපියල යගේ ශ්‍රී ලංකා මහා බැංකු වාර්තාවලට අනුව ශ්‍රී ලංකාවේ භාවිතා වූ ප්‍රථම විවාහර මුදල් ඒකකයේ කපාන ලෙස හඳුන්වා තිබෙන අතර ඒ භාවිතයට ගෙන තිබුණු අනුරාධපුර යුගයේදීය. එහෙත් බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලබා ශ්‍රී ලංකාව වෙනත් රටවල් සමග ඍජු ගනුදෙනු ආරම්භ කිරීමේදී ජාත්‍යන්තර මුදල් ඒකකයේ තීරණය කිරීමට සිදුවිය. එහිදී ශ්‍රී ලංකාව තෝරාගෙන ඇත්තේ ඇමරිකානු ඩොලරය. එබැවින් ඩොලරයේ අගය අද ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳ ඉතා වැදගත් සාධකයක්. 1976 වසර වන විට ඩොලරය පැවතියේ රුපියල් 8.8ක් ලෙසට. නාස්තිය දූෂණය වැනි හේතු මුල් කරගෙන ඩොලරය අගය වැඩිවීමේ ගැටලුව ශ්‍රී ලංකාවේ ආර්ථිකයට තදින් දැනෙන බව වැඩිදුරටත් පෙන්වා දුනි. 2018 පෙබරවාරි 6 වෙනිදා ඩොලරයේ අගය රුපියල් 154කි. 2019 ජනවාරි 4 වෙනිදා 182.82ක් දක්වා ඉහළ ගියේය. 4. දුම්රිය සේවය 1948 නිදහස ලබන විට ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාවේ දුම්රිය භාවිතා කෙරුවේ භාණ්ඩ ප්‍රවාහන සඳහාය. දුම්රිය ප්‍රවාහන සේවයේ ප්‍රධාන අරමුණ භාණ්ඩ ප්‍රවාහනයේ සිට මගේ ප්‍රවාහන දක්වා පරිවර්තනය වී ඇත. නිදහසින් පසු දුම්රිය මාර්ග පද්ධතිය පුළුල් කරමින් ප්‍රවාහන පහසුකම් වැඩි දියුණු කළ සුවිශේෂී අවස්ථා වන්නේ මාතර සිට බෙලියස දක්වා දුම්රිය මාර්ග දීර්ඝ කිරීමයි. 5. කාන්තාව ඉතිවාසිකම් නිදහසට පෙර සිටම ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට ඡන්ද අයිතිය හිමිව තිබුණි. එම අවස්ථාව ප්‍රයෝජනට ගත් ප්‍රභු පවුල්වල කාන්තාව ව්‍යාකාරී දේශපාලනයට පිවිසියහ. ඒ ජනගහනයට සාපේක්ෂව ගෙවුණු කාලය තුළ ශ්‍රී ලංකේ දේශපාලන ක්ෂේත්‍රයේ කාන්තා නියෝජනය ගැන කිසිසේත් සෑහීමට පත්වී නොහැකි බව පෙනීයයි. සිනමා බණ්ඩාරනායක ලෝපාල මගමැතින් ලෙස පත් වූයේ 1959 වසරේදීය. ඉන් අනතුරුව චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග 1994 වසරේදී ජනාධිපති ධුරයට පත් විය. කෙසේ නමුත් පළාත් පාලන ආයතන සඳහා මහජන නියෝජිතයන් පත් කර ගැනීමේදී කාන්තා නියෝජන ඉතාමත් අඩු මට්ටමක පැවති. මේ අතර විවිධ ක්ෂේත්‍ර තුළ කාන්තාවන්ගේ ශ්‍රමය බොහෝ විට සූරා කෑමට ලක්වන බවට චෝදනා එල්ල වේ. විශේෂයෙන්
වතුහා ඇඟලුම් ශ්‍රේෂ්ඨ ලාසිත රැකියාවල නිරත කාන්තාවන් එම තත්ත්වයට වැඩි වශයෙන් මුහුණ දී ඇත. හය මැද පෙරදිග ශ්‍රමිකයන් නිදහසමන විට ශ්‍රී ලාංකිකයන් විදේශ රැකියාවල නිරත වී සිටි නමුත් මැද පෙරදිග රටවල ගෘහ සේවය සඳහා පිටත්ව යාමේ ප්‍රවණතාව දක්නට නොලැබිනි. ඒත් 70 දශකයේ වෙන විට සෞදි අරාබිය, ලෙබනන්, ඕමා, ජෝදාන්, බහරේන්, කටාර්, කුවෙත්, එක්සත් අරාබි එමිරාත් රාජ්‍ය ඇතුළු රටවල ගෘහ සේවයේ රැකියා සඳහා පිටත්ව යාමේ සමාජ ප්‍රවණතාවක් දක්නට ලැබේ. ඒ තුළින් රටට විදේශ විනිමය ගලා යාමේ නව මාර්ගයක් විවෘත විය. 2012 ජනසංගණනයට අනුව 306,368ක් දැකිය සඳහා විදේශගත වී ඇත. අතීතයේදී නුපුහුණු ශ්‍රමිකයන් විදේශගත වීමේ වැඩි ප්‍රවණතාවක් දරන්නට ලැබුණද දැන් එම තත්ත්වය ක්‍රමයෙන් පාලනය වී ඇත.